බුද්ධාය නමෝ 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 නමෝ බුද්ධාය 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 සාදු 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 නමෝ බුද්ධාය දස මරුන් පෙරදූ අනුත්තරු තිලෝට තිලකු ශාන්ති නායකු තුන් ලෝකාග්‍ර වූ බුදුරජාණන් වහන්සේට ඒ භාග්‍යතුන් වහන්සේට සෙවණ දුන් ජයශ්‍රී මහා බෝධින් වහන්සේට නමස්කාර වේවා සාදු 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 තවත් පින්බර සන්ධ්‍යාවක් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලෙන් ඇරඹි සත්පුරුෂ දහම් සේවාව මහා දහම් පණිවිඩය ශ්‍රී ලංකාවේ පමණක් නොවේ ලොව දසදෙස දසදහසක් සක්වල දක්වා ඈතට විහිදුනා. ජයශ්‍රී මහා බෝධින් වහන්සේ ලංකාධරණී තලයට වැඩම කළා. අනුබිදු මිහිඳු මහරහතන් වහන්සේගේ අනූපමේය වූ දහම් සංවේදිනේ ප්‍රතිඵලයක් හැටියට අදටත් ලෝකයට සත්පුරුෂ ඇසුර ලැබෙනවා. සත්පුරුෂ ඇසුරට දෙවියන්ගේ උපකාර ලැබෙනවා. මනරම් බෝධි මණ්ඩප නිර්මාණය වෙනවා. සේරජානන් වහන්සේලා නිර්මාණය වෙනවා. අදත් අප දකින්නේ ශ්‍රද්ධා රූප වහිනින් මෙවැනි සුවිශේෂ අවස්ථාවක් මාමෙවුනා අසපු සංචිතේට අද එකතු වෙන අලුත්ම බෝධි මණ්ඩපය ගෞතම බුදුසසුන උදෙසා පූජා කරනු ලබනවා. මෙවැනි බෝධි මණ්ඩපයක් මින් පෙර කිසි දිනක අපේ දෑසට දකින්ට නොලැබුණු බව සත්‍යයි. මේ බෝධි මණ්ඩපයේ ඊතරම් මනරම්ම නිර්මාණය කර තිබෙනවා. සජීවීව මුරකාවලේ යෙදෙන බෝධින් වහන්සේ රකින්න දෙවිවරු දකින්ට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක රහතන් වහන්සේලාගේ අරහත් මණ්ඩපයේ දකින්ට ලැබෙනවා. ඒ උතුම්ග අවස්ථාවට බෝධි මණ්ඩපයේ පූජා කරන අවස්ථාවට ගුරුදේව ලොකු ස්වාමීන් වහන්සේ වැඩම කළා. ලොකු ස්වාමීන් වහන්සේ මෙහි වැඩ සිටිනවා. පෙර දින දෙකේ අපට දැනගන්නට ලැබුණා
මේ පින්බිම වැස්සවලාහක දෙවියන් දෝවනය කළ වග අද උන්වහන්සේලත් උපකාර කරනවා. අපි බෝරජණන් වහන්සේ වන්දනාමාන කරන්නට බෝරජණන් වහන්සේගේ බෝ මණ්ඩපය ගෞතම සසුනට පූජා කරන්නට ගුරු දෙවිඳුට ගෞරවයෙන් වන්දනා කොට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීනි. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු 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 සාදු. බුදුරුවන වඳින්ටයි සාදු සාදු. සදහම් නමදින්ටයි සාදු සාදු. සංගරුවන වඳින්ටයි සාදු සාදු. තෙරුවන් නමදින්ටයි ගෞතම මුනිඳුගේ සරණ ලැබෙන්ටයි සම්බුදු බණ පද මට සිහි වෙන්ටයි ලෝතුරු සංඝ ගුණ සිහි කර ගන්ටයි ගෞතම සසුනේ පිහිට ලබන්ටයි වන්දිමි වන්දිමි බුදු සමිඳුන් වන්දිමි 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 සිරි සදහම් වන්දිමි 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 සංගරුවනද වන්දිමි 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 මම තිරුවන් වන්දිමි 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 මම තිරුවන් වන්දිමි 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 මම තිරුවන් වන්දිමි ඒ භාග්‍යවත් වූ අරහත් වූ
ගෞතම නම්මෝ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ශ්‍රී සම්බෝධිය ලබන මොහොතේදී සෙවන සලසාලු ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා තනවන ලද මේ අලංකාර බෝධි මණ්ඩපය බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කිරීමේ පින්කමට සද්දෙවිඳානෝ පැමිණිත්වා සතරවරම් දෙව්මහරජවරු පැමිණිත්වා විස්කම් දෙව්පුතු පැමිණේවා ආලවක දෙව් රජු පැමිණේවා සෙම්පති දෙවිවරු පැමිණිත්වා අපගේ ඉෂ්ඨකාමී දෙවිවරු පැමිණිත්වා සාදු 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 වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නයන් අවසරයි පින්වත්නි අද මේ පොතුහැර අල්ගම මහමෙවුනාව භාවනා අසපු භූමියට ඊටාම අනුස්මරණීය අවස්ථාවක් මේ අනුස්මරණීය අවස්ථාව උදා වුණේ මේ ගෞතම සාසනීය පැවිදි වෙලා අහිංසකව පිළිවෙත් පුරන සංඝ පිරිසකට පුණ්‍ය සිතිවිල්ලක් ඇති වුණා මේ බෝධින් වහන්සේට අලංකාර මණ්ඩපයක් හදලා බෝධින් වහන්සේට පූජාවක් පවත්වන්න. ඉතින් ඒ පුණ්‍ය සංකල්පය මල්පල ගැන්වෙන මොහොතයි. පින්වත්නි මේ වෙලාවේ අපට බෝධින් වහන්සේ ළඟ ඉඳගෙන කල්පනා කරන්නට වටිනා දෙයක් මම මේ බෝධින් වහන්සේගේ ආරම්භයේ බෝධි පූජාවේ ආරම්භයේම කියන්න හදන්නේ. මේ බෝධින් වහන්සේගේ මුල් නම ඇසතු. අපේ බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ ආරාධනාවෙන් තුසිත දිවි ලෝකේ වැඩින්නේදී දෙවියන්ගේ ආරාධනාවෙන් තමයි මනුස්ස ලෝකේ ඉන්දියාවේ කපිලවස්තු නගරේ මහමායා බිසවුන් වහන්සේගේ කුස පිළිසිඳ ගත්තේ. ආංගිදා අපේ භාග්‍යවතුන් වහන්සේ මව කුස පිළිසිඳ ගන්න දවසේ තමයි දඹදිව නීරංජරා නදිය අභියස බෝධින් වහන්සේට වමනා පරිසරයේ හැදුනේ. ලුම්බිනි සල්වණේදී අපේ භාග්‍යවතුන් වහන්සේ උපන්න දවසේ බෝධින් වහන්සේගේ අංකුරේ ඇද්දා උඩට බෝධින් වහන්සේ පැළවුණේ එහිමයි. බුදුරජාණන් වහන්සේගේ උත්පත්ති සිද්ධ වෙච්ච දවසේ තමයි බෝධින් වහන්සේ පැළවුණේ. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ වයස 29 වෙද්දී ජීවිතය ගැන හොඳටම කලකිරලා මේ සත්වයා මැරෙනවා ඉපදිනවා
මැරිනවා ඉපදිනවා මේකේ අවසානයක් නැහැ. මේ අවසානයක් දැකගන්නේ කොහොමද කියන අදහසින් මේ ජරා මරණ වලට ගොදුරු වෙලා රෝග පීඩා වලට ගොදුරු වෙලා අසරණ වෙන්න සත්‍යාව මේකෙ මුදවන්නේ කොහොමද කියන අදහසින් එක්තරා රාත්‍රියක කපිලවස්තු නුවර නැගෙනහිර දොරටුවෙන් පිටත් වෙලා ගියා. ඒ වයස 29 දී. ඊට පස්සේ උන්වහන්සේ වයස 35 වෙනතුරු සෑහෙන්න දුක් විඳා හරි මගක් සොයාගන්න පිළිවෙලක් නැතුව නිවන් හොයන නිවන මේකයි කියලා කියන්න නම් පිරිස හිටියා. ආලාරකාරාම කිව්වා ශ්‍රමණ ගෞතමී ඔබ සොයන නිවන මේකයි කියලා. මහනුවණින් යුතු අපමහ බෝසතාණන් වහන්සේට අවබෝධ වුණා ඒ නිවන නොවේ කියලා. ඊළඟට හම්බ වුණා උද්දක රාම පුත්‍ර. උද්දක රාම පුත්‍ර කිව්වා ඔබ හොයන නිවන මෙයයි කියලා. අද කොච්චර නම් මිනිහා අද සංඝයාත් කියනවා මිනිසුත් කියනවා මෙයයි ඔබ හොයන මගපල මෙයයි ඔබ හොයන නිවන කියකි අද කොච්චර තියනවද? ඒ වගේ ඒ කාලෙත් තිබුණා. ඔබ හොයන නිවන මෙයයි කියලා උද්දක රාම පුත්‍රයාත් කිව්වා. එතකොට මහ බෝසතාණන් වහන්සේ කතා කළා නෑ නෑ මේක වෙන්න බෑ. ඊට පස්සේ උන්වහන්සේ තීරණය කළා තනියම මම මේක සොයා ගන්න ඕනේ. මම මේ සංසාර දුකින් අත් මිදින පිළිවෙල සොයා ගන්න ඕනේ කියලා. නිරංජරා නදිය අසබඩ පුරවේල ගම්මානි හරියට දුක් විඳා. ඒ කාලේ විශ්වාසෙ තිබුණේ තෘෂ්ණාව නැති වෙන්න නම් දුකම විඳින්න ඕනේ කියලා. දුක විඳින්න විඳින්න එපා වෙලා අතාරිනවා කියලා. ඒ මතේ මත තමයි අත්කලමතාන යෝගී තමාගේ ශරීරයට දුක් දෙන තපස් ක්‍රම බිහි වුණේ. ඉතින් මේ බෝධිසත්වයෝ ඒ තපස් ක්‍රම කරලා 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 අද අපිට ඒව හිතා ගන්නට බෑ. පින්වත්නි අපිට ඒව හිතා ගන්නට බෑ. කාත් කවුරුත් නැති කාගෙන්වත් උදව්වක් නැති කෙනෙක් තනියම මේ විමුක්තියක් හොයන්ට දරපු වෙහෙස ශරීරයේ ඇට සැකිල්ලක් වුණා. පස්සේ උන්නාන්සිටම අවබෝධ වුණා මේම දුක් විඳලා ලෝකේ යමෙක් විමුක්තිය පිණිස යම් දුකක් විඳ යුතුද මං ඒ සියලුම දුක් විඳා. මීට වඩා ලෝකෙ කෙනෙකුට විඳින්න දුකක් නෑ. ඒ නිසා වෙනත් මගක් තියෙන්න ඕනේ. ඔන්න හැරුණා නිපැත්තට වෙනත් මගක් තියෙන්න ඕනේ. එතකොට උන්වහන්සේට තමන්ගේම නුවණින් අවබෝධ වුණා ආර්ය අෂ්ටාංගික මාර්ගය අංග 8කින් යුක්ත ආර්ය මාර්ගය. ඉතින් ඒ ආර්ය මාර්ගයේ උන්වහන්සේ පුරුදු කරලා එක්තරා වෙසක් පුන් පෝ දවසක නිරංජරා නදිය තරණය කරලා කියන්නේ පීනගෙන යන්න තරම් නෙමෙයි පයින් යන්න පුළුවනි. වෙසක් කාලෙට දැන් නම් නිරංජරා නදියේ වතුරනේ. නිරංජරා නදියට උඩින් වේල බැඳලා ජලාසිතට. ඒ නිසා දැන් වතුරනේ. වතුර ගලන කාලේ ඉස්සර අපි ওই නිරංජරා නදිය හරහා යනවා. වතුර නිකන් වීදුරුව වගේ හරි පැහැදිලි. නිරංජරා කියනකේ තේරුම පැහැදිලි ජලය. ආන්ගේ පැහැදිලි ජලය ගලාගෙන ගියපු
නිරංජරා නදියෙන් ඉතර වෙලා උන්වහන්සේ දැක්ක හොඳට හේවණ තියෙන වෘක්ෂයක්. ඒ තමන්ගීම බෝධිය බව ඒ වෙලාවෙ උන්වහන්සේ දැනගෙන හිටියේ. උන්වහන්සේ නියමිත තැන. දැන් බලන්න ඉපදුණේ කොහෙද? කපිලවස්තුපුරේ. විමුක්ති හොයාගෙන අනෝමාර්ගයෙන් ඉතර වෙලා වැඩියා. අන්තිමට තමන් ගානට බෝධි ළඟට ආවනේ. අපිටත් එහෙම තමයි. අපිටත් යම් කිසි තැනක් තියෙනවා අපේ විමුක්තිය ලැබෙන. ඉතින් උන්වහන්සේ බෝසෙවණේ වාඩි වෙලා උන්වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කළා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරලා ඒ විදි ලෝකේ දෙවි මිනිස් ලෝකේ කවුරුවත් කියා නොදුන්නු සම්බුඥානින් තමන්ගේම නොවනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරුදු පුහුණු කරලා පිළිවෙලින් සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන සතරමග සතර ඵල ලැබලා චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණව අවබෝධ කරගෙන මේ මහා භද්‍ර කල්පේ සතරවෙනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ බවට පත් වුණා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සම්බෝධියට පත් වෙන්න ඒ වාඩි වුණේ ඇසතු කියලා ඒ කාලේ සම්මත වෘක්ෂයේ. නමුත් ඒ වෘක්ෂය තමයි තමන්ගේ වෘක්ෂය. ඒ වෘක්ෂයේ ගෞතම බෝධිය. ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ බෝධිය. ඊට බෝධිය කියන එකේ තේරුම අවබෝධය. බෝධිය කියන වචනේ තේරුම අවබෝධය. කුමක් අවබෝධිද? චතුරාර්ය සත්‍ය අවබෝධය. බෝධි කියන වචනේ තේරුම චතුරාර්ය සත්‍ය අවබෝධය. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ යම් රුකක් සෙවණේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ සාක්ෂාත් කළාද? එදා සිට අර වෘක්ෂයට නම වැටුණා බෝධිය කියලා. ඒතර බෝධින් වහන්සේ කියලා එදා ඉඳලා අපි කියන්නේ. ඉතින් පින්වත්නි, මේ බෝධින් වහන්සේ දෙවියන් බඹුන් වන්දනමාන කළේ ජීවමාන ශාස්ත්‍රඥ වහන්සේ හැටියට සලකලා. ඒ බෝධින් වහන්සේ කොච්චර ගරුසරු දක්වලා වන්දනමාන කළාද කියන්නේ, අපේ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරපු අවස්ථාවේ අනුලා බිසෝ ප්‍රධාන 500ක් බිසෝන් වහන්සේලාට පැවිදි වෙන්න උනේ වුණානේ භික්ෂුණී සංඝයාට ඇතුළු වෙන්න. එතකොට මිහිඳු මහ රහතන් වහන්සේ කියා හිටියා දෙවන පෑතිස් රජතුමාට, රජතුමනි, අපට කාන්තාවන් පැවිදි කරන්න කැප නැහැ. ඒක කාන්තාවක් විසින් තමයි කරන්නේ. ඒකට මගේ සොයුරියක් පැවිදි වෙලා භික්ෂුණියක් වෙලා ඉන්නවා. ඈට වඩින්න කියලා අපි පණිවිඩ යවමු කියලා. ඉතින් පිටත් කළා පණිවිඩ. ඒ පණිවිඩේ අතර එකක් තමයි බෝධින් වහන්සේගේ බෝධි ශාඛාව ලංකාවට වැඩමවන්න කියලා. ලංකාව පිහිටලා තියෙන පින්වත්නි, ඉන්දියාවට පහළින්නේ දිසාවසෙන් ගත්තොත් දකුණු දිසාවේ. ඉන්දියාවේ දකුණු දිසාවේ තමයි ලංකාව තියෙන්නේ. උතුරත් නෙමෙයි, උතුරට තියෙන හිමාලය. දකුණට තියෙන්නේ ලංකාව. නැගෙනහිරට තමයි ඔය තායිලන්ත වගේ රටවල් තියෙන්නේ. බටහිරට තමයි අරාබි රටවල් තියෙන්නේ. එතකොට ඒ දකුණු පැත්තේ බෝධින් වහන්සේගේ දකුණු ශාඛාව තමයි ලංකාවට නියම වෙලා තිබුණේ.
එතකොට ලංකාවට බෝධින් වහන්සේ නමක් වඩම්මවන්ට කියන පණිවිඩය ගියේ සාමාන්‍ය රජෙකුට නෙමෙයි අධිරාජයෙකුට. අධිරාජයා කියලා කියන්නේ මහා බල සම්පන්න කෙනෙකුට. කොහොමද බල සම්පන්නකම? ධර්මාශෝක අධිරාජය ඔටුනු පළඳනකොට යුදුනක් ආකාශිත යුදුනක් පොළොවිත් බලී පිහිටියා. තමන්ගේ රාජ්‍ය බලයේ ආනුභාවේ යොදුනක් පොළොවේ ඇතුළට පිහිටියා. යොදුනක් පොළොවෙන් උඩට පිහිටියා. එහෙම රජා පණවිඩේ ආපු ගමන් හා යමන් කියලා ලෑස්ති වුණේ නැහැ. මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේට ගිහින් වන්දනා කළා කිව්වා, ස්වාමීන් වහන්ස, ස්වාමීනි, ලංකාවෙන් අපගේ පුත්‍රයන් වහන්සේ ලංකාද්වීපෙන් පණිවිඩයක් යවලා දූතයෝ ඇවිල්ලා ඉන්නවා. බෝධින් වහන්සේගේ ශාකාවක් වඩම්මවන්ට කියලා බෝධින් වහන්සේ ආයුධයකින් ස්පර්ශ කරන්නට අපට නම් බෑ කිව්වා. කවුද මේ කියන්නේ? පොළවේ යටට යොදුනක් බලේ පිහිටි, පොළවෙන් උඩට යොදුනක් බලේ පිහිටි අධිරාජයා. මේ කාලේ එහෙම ඉන්නවද? ආ කපාගෙන පල්ලෙන් ඔය තියෙන්නේ කියයි. ඔන්න වෙනස. ඊට පස්සේ අපට නම් බෑ කිව්වා. එතකොට කිව්වා මේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ වදාලා, මහරජුරුවනි, අපේ භාග්‍යතුන් වහන්සේ අනාගත වැකියක් කියා තිනවා. ලංකාවේ, ලංකාද්වීපේ බෝධින් වහන්සේගේ දකුණු ශාඛාව පිහිටනවා කියලා. ඒ නිසා ඒක ඉෂ්ට වෙන්න ඕනේ. ඒ නිසා මෙහෙම කරන්නට දකුණු ශාඛාව පිහිටි තැනට අපි යමු කිව්වා. දැන් ඔන්න මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ රහත් භික්ෂුන් වහන්සේලා පිරිවර ආගෙන ධර්මාශෝක මහාධිරාජයා පිරිසත් එක්ක ඇවිදින් බෝධින් වහන්සේ වන්දනා කළා. දැන් වන්දනා කරන්නේ කොහොමද? මේ බෝධියේ බලෙන් හිරුගිය අපල දුරු වේවා. සඳුරුක අප දුරු වේවා කියන්නේ මිසදිට කවිද? නෑ. ඒ දැන් කාලේ භාග්‍යවතුන් වහන්සේට ජීවමානව වඳිනවා කියලා හිතාගෙන තමයි වඳින්නේ. එහෙම වන්දනා කරලා ඊට පස්සේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ වදාලා, එහෙනම් රජතුමනි, මේ දකුණු ශාඛාවේ රත් හිරියල් වලින් සලකුණක් කරන්නට කිව්වා, ඉරක් අඳින්නට කිව්වා. එන දකුණු ශාඛාවේ රත් හිරියල් කියන ගල් වර්ගෙන් ඉරක් ඇඳා පාත්‍රයකට සුවඳ මැටි දමන්නට කිව්වා. ඉතින් රජුරෝ පාත්‍රය හැදුවා රණින්. පාත්‍රය හැදලා හිමාලෙන් ඊර්ති බලෙන් සංඝයා විසින් ගේන ලද සාමණේරයන් වහන්සේලා ගినాපු සුවඳ මැටි දමාලා පාත්‍රය මෙහෙම තියෙනවා. හිරියල් වලින් ඉර ඇඳලා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකා ද්වීපේ බෝධින් වහන්සේ වැඩ සිටින බව වදාළ වචනේ සත්‍යානුභාවයෙන් මේ ශාඛා වහන්සේ වෙන් වී පාත්‍රේ පිහිටාවා කියලා කිව්වා. ආශ්චර්යයි, කිසි ආයුධයක් නැහැ. දකුණු ශාඛා වහන්සේ ගැලවිලා පාත්‍රේ හරියගීට ඉඳුනා. එකපාට ඒ පාත්‍රී බලන් ඉඳිද්දි දැන් හිමින් හිමින් අහසට පැනනගෙනවා. බලාකුළු වලින් ආකහේ වැහුණා. පාත්‍රී ටික්ක බෝධින් වහන්සේ වලා අතරට ගොස් නොපෙනී ගියා. ඒ බෝධින් වහන්සේ නොපෙනී ගියාම රජුරෝ
මොග්ගලී පුත්ත තිස්ස මහරහතන් වහන්සේ දිහා බැලුවා, ස්වාමීනි මොකද මේ වුනේ කියලා. මහරජුරුවනි සතියක් ඉවසන්ට කිව්වා. මේක අපගේ භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨානයයි කිව්වා. දැන් සතියක් රජතුමා රාජකාරිය අත්හැරලා බෝධින් වහන්සේ ළඟ ඉන්නව. දැන් වාගේ තිරපොත දුවන්නේ නැහැ. අසුරේ වඳින්ට දුවන්නේ නැහැ මේ කාලේ වගේ. ඒ ධර්මාශෝක අධිරාජයා රාජකාරිය අත්හැරලා බෝධින් වහන්සේ ළඟ සිල් සමාදන් වෙලා හත් දොහක් බෝධින් වහන්සේ වැඳ වැඳ ඉන්නවා. දැන් ඔන්න හත්වෙනි දවස ආවා. දැන් ආකාශයේ දිහා මෙහෙම බලාගෙන ඉන්නවා වැඳගෙන. මේන් ටික ටික ආකාශයේ වලා පටල යහාට මෙහාට හිමින් හිමින් පා වෙලා ගියා. පෑදුනා ආස. අහස පෑදුනාම මෙන්න රම් පාත්‍රී දිලිහි දිලිහි බෝධින් වහන්සේ වැඩ ඉන්නවා. හිමීට බෝධින් වහන්සේ පාත් වුණා. රාජ්‍යරුවන්නේ අතට මුල් ඇදලා ඒ සතියට රාජ්‍යරුව බෝධින් වහන්සේ වඩා හිඳවලා ඒ මොහොතේම ඒ භාග්‍යවත් අරහ සම්බුදුරජාණන් වහන්සේගේ බෝධියට මාගේ මේ දඹදිව් රාජ්‍යයේ පූජා කරමි, පූජා වේවා කියලා වන්දනා කළා. මහා පෘථුවිය ගිගුම් දුන්නා. ඒ රාජ්‍යයෙන් පුදනවා කියන්නේ මේකයි. දැන් ඔන්න රාජ්‍යයෙන් පුදනවා කිව්වනේ. එදාට ඒ පුදනවා කියපු දවසට දඹදිව් රාජ්‍යයේ යම් තාක් ආදායමක් ඇද්ද? සියලුම ආදායම අයිති බෝධින් වහන්සේටයි. ඊට පස්සේ ඒකෙන් තමයි බෝධින් වහන්සේගේ කටයුතු රජ්ජුරුව කළේ. ඉතින් එහෙම කරලා රජ්ජුරුව බොහෝම ගෞරව භක්තියෙන් බෝධින් වහන්සේ වැඩමුවේ. දැන් අපි චිත්‍රවල අඳිනවා චූටි පාත්‍රයක භික්ෂුණියක් බෝ අත්තක් එක්ක තියෙනවා. ඇත්ත කතාව එහෙම නෙමෙයි. බෝධින් වහන්සේ ස්පර්ශ කළනේ සංගමිත්තා මෙහෙණින් වහන්සේ. ශාස්ත්‍රුන් වහන්සේ නොවේ. ස්පර්ශ කරන්නේ කවුද? දැන් අපි අම්මලා ගිහින් කොඩියෙල්ලන බෝධි අත් පාත් කළා. ඒ වුව කරන්නේ, ඒව කරන්නේ ශ්‍රද්ධාව නැති අය. ඊට පස්සේ මේ සංගමිත්ත අරහත් මෙණින් වාසී. ඊට පස්සේ තාමරලිප්ති අර තොට්පොළට ගංගානම් ගඟේ නැව්වල සරසාගෙන පිරිවර සේනා සමග තමයි යාවේ. හඬා වැළපුණා ධර්මාශෝක රජුරු බෝධින් වහන්සේ වඩිද්දි. ඒ වෙරළ ගාමට ඇවිල්ලත් පූජා කළා බුද්ධ සාස බෝධින් වහන්සේට මුඩු දඹදිව් තලියෙම. මොහොද දැන් ඔන්න මොහොදට පිටත් වුණා. මේන් පිටත් වෙන්න හම්බුන්නේ මෙන්න මොහොදේ නාග භවනේ ඉන්න නාගේ උපරගන්ට ගත්තා. හනේ අපටත් වඳින්න ඕනේ කියලා අපගේ ශාස්ත්‍රුන් වහන්සේව. ඒකෙදි සංගමිත්තා රහත් මෙණින් වහන්සේ 이르දි බලෙන් ගුරුළු වෙසක් මවාගෙන. ගුරුළු වෙසක් කියන්නේ මේ උකුස් වැටියෙක් වගේ චූටි එකෙක් නෙමෙයි. මහා විශාල ගුවන් යානාවක් වගේ මහා 이르දි බලෙන් යුක්ත ගුරුළු රාජයෙක් රවුම ගහලා නාගයෙන් බය කළා කිව්වා. ඒ නයිනි භාග්‍යතුන් වහන්සේට හිරියර කරන්න එපා කිව්වා. නාගේ වැඳ වැටුනේ නැහැ අනේ අපට සතියකට දෙන්න කිව්වා. අනේ මෙහිම අවස්ථාවක් අපට නම් ලැබෙන්නේ නැහැ. දැන් බලන්න බෝධින් වහන්සේලා අපේ ගමේ හැමදාම වැඩ ඉන්නවා. නයි සතියට ඉල්ලුවේ. සතියකට දෙන්න කිව්වා අපට වන්දනා කරන්න. එහෙනම් හොඳයි සතියකට වන්දනා කරපළා විතර වඩා බෑ ඕම් කිව්වා. ඊට පස්සේ සතියක් නාරජවරු නාමිනවියෝ කඩුපුල් මල් වලින් සරස සරසා සාගරයේදී මිහිරි මිරිදියට හරවමින් පැන් වඩ වඩා
බෝධීන් වහන්සේට උපස්ථාන කළා. නාලවේ සතියක් වැඳුන් ලැබූ බෝධීන් වහන්සේ තමයි අනුරාධපුරේ වැඩහින්නේ. ඒ බෝධීන් වහන්සේගේ ශාඛා තමයි මේ. ඉතින් මේ බෝධීන් වහන්සේ වැඩමවාට පස්සේ බොහෝම ආදරෙන් වඩා හිඳෝලා සලකලා දිවනපෑතිස් රජතුමා බෝධියට උපස්ථාන කරන ශාක්‍ය වංශයට අයිති රජපිරිවර මේ රජපිරිවරක් හැදුවා. නිකම් නෙමෙයි කළේ. ශාක්‍ය වංශයට අයිති රාජකුමාරිකාවක් හිටිය උපසම්පදාවෙන්ට අපේක්ෂාවෙන්. බෝධින් වහන්සේගේ පරපුරව දෙසා දිවනපෑතිස් රජුරුවන්ගේ ඉල්ලීමට ඒ සාමණේරිය ගිහි වුණා. ගිහි වෙලා ශාක්‍ය වංශික රාජකුමාරියක එක්ක විවාහ වුණා. වෙලා රජ පරපුර බිහි කළා බෝධි ආරක්ෂක. එහෙම දිවි පුදා බෝධින් වහන්සේ රැක්කේ. අපි ගිහින් හිරුගිය අපල දුරු වේවා, සඳගිය අපල දුරු වේවා කී කියා මිසදිට කොඩි එල්ලනවා. දැක්කද අපිට කොච්චර වැරදීමක් වෙලාද කියලා. ඉතින් පින්වත්නි, ඒ බෝධින් වහන්සේගේ කතාවේ තියෙනවා ඒ බෝධි ආරක්ෂක පරපුරේ හිටපු එක සිටුවරයෙක් අනුරාධපුරේ බෝධින් වහන්සේට උපස්ථාන කළා ගෙදර යමින් ගමන. තමන්ගේ දෑහින් දැක්කා මහමෙවුනා උයනේ භික්ෂුවක් භික්ෂුණියක් එක්ක නොගැලපෙන හැසිරීමක යෙදෙනවා. දැකපු ගමන් අර බෝධි ආරක්ෂක උපාසක වැලි අහුරක් අතට ගත්තා. වැලි අහුරක් අත් දෙකට ගත්තා. වැලි අහුරු දෙකක්. ආර්යයන් වහන්සේලාගේ දෝෂයක් මේ දැසට බිම්මතු නොපෙනේවා කියලා ඇස් දෙකේ අතුල්ල ගත්තා. දැන් ඇස් සන්ද වෙලා දැන් ගෙදර එක්කන් ගියා. එක්තරා යක්ෂයෙක් මේක දැක්කා. දැකලා කිව්වා, ඔබට ඇති වග මොකද්ද? උන් කරන පව් උන් අරගෙන යයිනි. ඔබට මොකටද කියලා ඇහුවා. එතකොට මෙයා උපාසක ඇහුවා, මම මේ කාරණේ කාටවත් කිව්වේ නෑනේ. ඔබ කොහොමයි දන්නේ කියලා උපාසක තර්ජනය කළා යකාට. යකා බය වෙලා, අනේ මට සමාවෙන්න, මම මේ හිතලා කළා නෙමෙයි කිව්වා. ඉතින් මේ වගේ ලොකු සිද්ධි වෙලා ඒකෙදී ඒ උපාසකට ප්‍රශංසා කරන්ට නාගරාජේක් කඩුපුල් මලක් අරන් ආවා. නාගලෝකින් උපාසකගේ අතට දුන්නා. උපාසක කල්පනා කළා, අනී මට මාගේ පුතණුවන් වහන්සේට, බෝධින් වහන්සේට ආදරේ වැඩි කොමට කිව්වේ පුතණුවන් වහන්සේ කියලා. මාගේ පුතණුවන් වහන්සේට පලන්දලා මට දකින්ට ඇත්නම් කියලා කටින් කියුණා. කියවෙනකොටම ඉරිදි බලෙන් ඒ උපාසකගේ ඇස් පෙනීම ඇති වුණා. ඊට පස්සේ උපාසක ඒ කඩපුල් මල් අරගෙන ගිහින් බෝධින් වහන්සේට පැලැන්දුවා. ඒ කාලේ මිනිස්යන්ගේ ගුණවත්කම හරි ආශ්චර්යයි පින්වත්නි. මේ කාලේ මිනිස්සු රොඩු ගානයි. ඒ ආශ්චර්යය තමයි අවුරුදු 300ක් අර කඩපුල් මල පරවෙන්නේ නැතුව තිබුණා. ඊට පස්සේ අවුරුදු 300කට පස්සේ ඒ උපාසකගේ පරපුරේක මත් පැම්බීලා 300කට පස්සේ මහා බෝධිය ළඟට ගිහින් අනේ අපේ අත්ත කෙනෙක් පූජා කරපු එකක් නෙමෙයික කියලා අර මල් මාලේ ඇල්ලුවා. අල්ලපු ගමන් පරවිලා බිම වැටුණා. දැන් බලන්න මේ බෝධින් වහන්සේත් එක්ක තියෙන ආනුභාවේ මොකද්ද? මේ බෝධිය චතුරාර්ය සත්‍ය අවබෝධය.
මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට තමයි මේ ඔක්කොම හාස්කම් එකතු වුනේ. එතකොට බුදුරජාණන් වහන්සේ වෙනුවට අද අපිට ජීවමාන වැඩ සිටින්නේ බෝධි වෘක්ෂයයි. ඒතර බෝධින් වහන්සේ වඳින්න පුදන්ට ඕනේ ජීවමාන බුදු කෙනෙකුට ගරු සත්කාර කරනවා වගේ. මේවේ අර බාල වර්ගයේ අපල උපද්‍රව කොඩි එල්ලුවොත් නම් ආර්යපවාද වෙනවා. ආර්යපවාද වුණොත් ඊළඟ ආත්මේ දුගතියේ. ඒ වනම් කරගන්න එපා. අපිට මේව පවා කියා දෙන්න වෙලා තියෙන්නේ ඒ ගැන නොදැනුවත්කම බරපතල නිසා. නොදැනුවත්ව හරි ගිනි අඟුරු ගොඩකට අත දැම්මොත් නොපිච්චී තියේ විට. ඉතින් ඒ නිසා එතකොට මේ බෝධින් වහන්සේට මෙච්චර ආනුභාවය ආවේ චතුරාර්ය සත්‍ය අවබෝධ නිසා. එතකොට පින්වත්නි අපි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේට සෙවන සැලසූ ජීවමාන ශාස්ත්‍රුන් වහන්සේ බඳු බෝධියයි කියන සංඥාව අපට නැත්තම් බෝධි වන්දනාවක් නම් කරන්නට බෑ. භාග්‍යවතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළේ බෝසෙවණී කියන සංඥාව නැත්තම් එයාට බෝධි වන්දනාව කරගන්නට බෑ. බෝධි වන්දනාව කරගන්නට නම් චතුරාර්ය සත්‍ය ගැන සම්බන්ධ වෙන් කරන්නට බෑ. චතුරාර්ය සත්‍ය අවබෝධයට තමයි බෝධිය කියන්නේ. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධය අපගේ ශාස්ත්‍රඥ වහන්සේ ලැබුවේ මේ වෘක්ෂයේ සෙවණින්. ඒ නිසායි අපි ඇසතු වෘක්ෂයට බෝධිය කියන්නේ. එතකොට අපි ඇයි වන්දනා කළ යුත්තේ? මේවා තමයි අපට තියෙන එකම පිට. පින්වත්නි අපට තියෙනවා සිතයි කයයි කියලා දෙකක්. අපි ගයක් හදන්නේ කය උදෙසා සිතට නෙමෙයි. අපි කන්නේ බොන්නේ කයේ පැවැත්මට සිතට නෙමෙයි. අපි යාන වාහන අපට ඕනා කරන්නේ කයට මිසක් සිතට නෙමෙයි. පින ඕනේ කරන්නේ සිතටයි. මැරෙනකොට අපි දාලා යන්නේ කය මිසක් සිත නෙමෙයි. දැන් අපි ගෙවල් දොරවල් හදනවා කයට, කයේ පහසුව. ඇඳුම් පැළඳුම් පළඳිනවා කයේ පහසුව. යාන වාහන ගන්නවා කයේ පහසුව. බේතේත් කරනවා කයේ පහසුව. කලින් ආත්මවලත් අපි යෝග කළා. නමුත් කලින් ආත්මේක අපි මැරිච්ච අවස්ථාවේ කය එහෙම දාලා සිත මව කුසකට ආවා. සිත මව කුසකට ආවා. එතකොට පින්වත්නි කය නෙමෙයි උපතක් කරා ගියේ, සිතයි. අපිට දැනට පේන්නේ කය ප්‍රධානයි වගේ. අපිට පේන්නේ මිනිස්සුන්ගේ ඇඟපත හයියන ශා හොඳ නිරෝගී ඇඟක් කියනවා. හිත පේන්නේ. හැබැයි ප්‍රධාන දේ පේන්නේ අප්‍රධාන දේ පේනවා. එදගුණ පින්වත්නි අපි සැලකුවේ සත්කාර සම්මාන කළේ ඔක්කොම කළේ කයට. අපි පෙර ආත්මේ මැරුණා. කය එහෙම විනාශ වෙලා ගියා.
සිත නිකුත් වුණා. මේ ආත්මේ මනුස්ස ලෝකේ මෞකුසේ පිළිසිඳ ගත්තා. උපන්නා කියන්නේ ඒ සිතට සම්බන්ධ වෙලා කර්මානුරූප ඇඟක් ලැබුණා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා පින් රැස් කරන්න කියනවා. පින රැස් කරන්න අරහිත පහදවා ගන්න ඕනේ. හිත පහදවාගෙන පහන් සිතින් කය වචනේ මෙහෙවන්න ඕනේ. සිත පහන් වුනේ නැත්තම් හැම දෙයක්ම ආටෝපෙන් ඉවර වෙයි. සිතේ මතකයට හිටින්නේ නැහැ. සිතේ මතකයට පින එන්ට නම් ඒ පිනට මුල් වෙච්ච කරුණු හිත හිතා සතුට උපදවා ගන්න ඕනේ. දැන් මේ මං කියාපු දේ පින්වත්නි බෝධි වන්දනාවට ඍජුවම බලපාන එකක්. දානයකට ඍජුවම බලපාන එකක්. පිනකට ඍජුවම බලපාන එකක්. ඒ සිතට සතුට ලබන්ට මෙනෙහි කරන රටාව Tamanට බැරි නම් පින හිතට එකතු වෙන්නේ නැහැ. එතකොට අපිට උවමනා මොකද්ද? හිතට පින රැස් කර ගැනීම. දැන් මේ කොහොම කරලා තියෙන්නේ? විහෙස මහන්සි වෙලා විය පැහැදම් කරලා අවව වැස්ස නොබලා මේ සෑම දෙයකින්ම බුදුරජාණන් වහන්සේ පුදන්නේ ඇයි? සිත පහදවා ගන්නට. සිත පහදවා ගත යුත්තේ ඇයි? සිත පහන් කෙනා මෙරුණොත් සුගතියේ. එතෙන්ටයි මේ ඔක්කොම උපකාර ගන්න උනේ. ඒක කරගන්න බැරි නම් අපිට පින කියන එක හිතේ පිහිටන්නේ නැතු යනවා. පින කියන එක හිතේ පිහිටියේ නැති වුණොත් අපේ ඥාති වර්ගයා ඉන්නවා හරියට ප්‍රේත යෝනිය ඉපදිලා. එයාලට අපිව පේනවා. අපි දිහා බලාගෙන ඉන්නවා. අපි මරණාසන්න වෙනකොට ඒගොල්ලෝ අපිට තියෙන බැඳීම නිසා අපිට ආදරය කරපු අපේ මියගිය මෞදිමෞපිය ආදරවන්තයන්ගේ වේසින් පෙනී හිටිනවා. මෙහෙට එන්ට කියලා අඬ ගහනවා. එතකොට පින නැත්තන් එතන අර බන්ධනීට තමන් අහුවෙනවා. අහුවෙලා කෙලීම ගිහින් ප්‍රියතයෝනි උපදිනවා. ආයි මනුස්ස ලෝකෙටම බොරු. ඉතින් මේ නිසා ගොඩාක් අයට මනුස්ස ලෝකෙන් චුත වුණාම ගොඩක් මනුස්ස ලෝකෙ මේ කාලේ අය ගොඩාක් යන්නේ සතර අපායයි. මේ සතර අපායෙන් යෑම වළක්ව ගන්නටයි අපි මේ හැම එකක්ම කරන්නේ. ඒක මතක නැත්තම් මේවා නිකම්ම නිකන් කටයුතු වෙයි. ඒ නිසා පින්වත්නි හොඳට සිහි කරගන්නට මේ පින ඔක්කොම අපිට මරණාසන්නදී උදව් ගිය යුතුයි. ඒක මතක් වෙන්නේ නැත්තම් එයාට එයා නිකන් විනෝදයට ඇවිල්ලා. පින්වත්නි ධර්මයේ ඉගෙන ගත්තාමයි තේරෙන්නේ අපි කොයිතරම් අසරණද කියලා. ධර්මයේ ඉගෙන ගන්නකම් අපිට තේරෙන්නේ අපි අසරණ බව. අපි කර්මයේ දායාද කරගෙන කර්මානුරූප ගමනක් මේ යන්නේ දුක්ඛිත සසරක.
අපිට දුක්ඛිත සසරක් කියලා හොයන්ට බැරි මේ මනුස්ස ලෝකේ තියෙන මේ తాවකාලික සැපේට මුලා වෙච්ච නිසා. මේ දුක්ඛිත සසරේ අපි පරිසං කර ගන්න ඕනේ හිතමයි. හිත පරිසං කර ගැනීමට අපිට තියෙන්නේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන හිත හිතා ඉන්න එක. බුද්ධානුස්සති කියන්නේ ඒකයි පින්වත්නි. දැන් බෝධින් වහන්සේ ළඟ අපි බුදුරජාණන් වහන්සේ ගැන තමයි හිතන්නේ. අනේ බුදුරජාණන් වහන්සේ මේ බෝසෙවණේ වැඩ ඉඳලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා. දුක අවබෝධ කළා. දුකට හේතු අවබෝධ කළා. දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධේ සාක්ෂාත් කළා. ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කළා. අනේ සම්බුද්ධත්වයට ලැබපු දවසේ සිවන සැලසූ බෝධින් වහන්සේට අනේ මගේ নমස්කාර වේවා කියලා අන්නේ විදිහට මෙනෙහි කර කර මේ සියලු පූජාවන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ සම්බෝධිය පිණිස වේවා කියන ඒ විදිහට මෙනෙහි කර කර කරගන්න පුළුවන් වුණොත් අපිට අන්න ටික හිතට බරපතල මතකෙට එනවා. ආංගේ මතකේ තමයි පින්වත්නි අපිට උදව් වෙන්නේ. ඒ නිසා හිතන්ට බෝධින් වහන්සේ කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය. ඒතර මේ බෝධින් වහන්සේට ඔබ විශේෂයෙන් කාන්තා පක්ෂි මේ බෝධින් වහන්සේ ස්පර්ශ කරන්න යන්න එපා. එතකොට කොයිවත් බෝධින් වහන්සේලා ස්පර්ශ කරන්න යන්න එපා. බුදුරජාණන් වහන්සේ ඇටියට ගරුසරු දක්වන්න. අපි උනන්ත එහෙමයි කරන්න ඕනේ. පැවිදි අපි බව. එතකොට බෝධින් වහන්සේ වැඳුම් පිදුම් කරනවා අද දෙවියන් බමු පවා අදටත්. ඒ නිසා දැන් මේ අලංකාර බෝධි මණ්ඩපයේ පිළියෙල කරලා තියෙන අපි මේ බෝධි මණ්ඩපයේ මේ පරිවාර සියල්ල බුදුරජාණන් වහන්සේට පූජා කරමු. සාදු 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 ඊභාග්‍යවත්තු අරහත්තු ගෞතම නම්මෝ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් සම්බෝධිය ලබන මොහොතේදී සෙවන සලසාලු ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධත්වයට උපහාර පිණිස ආදර ගෞරව පිණිස ඉතා වෙහෙස මහන්සි වී පිළියෙල කරන ලද මේ අලංකාර බෝධි මණ්ඩපය ඒ උතුම් ශ්‍රී සම්බුද්ධත්වය උදෙසා පළමුවද දෙවනුවද තෙවනුවද පූජා කරමි. පූජාවේවා සාදු සා
ඒ භාග්‍යවත්තු අරහත්තු ගෞතම නම්මෝ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ දඹදිව් තලයෙහි නිරංජරා නදිය අසබඩ වජිරාසනය මත වැඩහිඳ ජයශ්‍රී මහා බෝසෙවනේදී උතුම් අරහත්වයට පත්වූසේක සම්මා සම්බුදු බවට පත්වූසේක විජ්ජාචරණ සම්පන්න බවට පත්වූසේක සුගත බවට පත්වූසේක ලෝකවිදූ බවට පත්වූසේක අනුත්තරෝ පුරිස ධම්ම සාරථී බවට පත්වූසේක දෙවිමිනිසුන්ගේ ශාස්ත්‍රූන් වහන්සේ බවට පත්වූසේක බුද්ධ බවට පත්වූසේක භගවා බවට පත්වූසේක ජය ශ්‍රී මහා බෝසෙවනේදී මේ සියලු බුදු ගුණ ලබාගත්සේක අපගේ බුදු රජාණන් වහන්සේ තුන් ලොව දිනන මොහොතේදී අප බුදු රජාණන් වහන්සේට සෙවන සලසාලු ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා ඒ උතුම් ශ්‍රී සම්බෝධියට මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා බුදුරජාණන් වහන්සේ ජයශ්‍රී මහබෝසෙවනේදී අත්විඳින ලද අමා මහ නිවනට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා මේ අලංකාර බෝධි මණ්ඩපය සරසන ලද උතුම් රන් වැටින්ද බෝධීන් වහන්සේ පූජා කරමි පූජා වේවා මේ මල් මාලාව පූජා කරමි පූජා වේවා දැල්වෙන පහන් ආලෝක
පූජා කරමි පූජා වේවා මේ සුවඳ මල් පූජා කරමි පූජා වේවා මේ සිසිල් පැන් පූජා කරමි පූජා වේවා මිමිහිරි ගිලන් පස පූජා කරමි පූජා වේවා මේ චතු මధుර පූජා කරමි පූජා වේවා මේ ඖෂධ පූජා කරමි පූජා වේවා මේ අලංකාර විජිනිපත් පූජා කරමි පූජා වේවා මේ ස්වර්ණ වර්ණ චීවරය පූජා කරමි පූජා වේවා මේ ලෙල දෙන ධජ පතාක පූජා කරමි පූජා විත්වා මේ සියලුම පූජාව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා පූජා කරමි පූජා විත්වා අප භාග්‍යවතුන් වහන්සේ උදෙසා පූජා කරමි පූජා විත්වා ශ්‍රී සම්බුද්ධත්වය උදෙසා පූජා කරමි පූජා වේවා භාග්‍යවතුන් වහන්සේ විසින් ඉතා සුවසේ අත්විඳින ලද අමා මහ නිවනට මේ සියලුම පූජාව පූජා කරමි පූජා විත්වා පූජාවිත්වා පූජාවිත්වා යස්ස මූලේනි සින්නෝව සබ්බාරි විජ්ජයං අකා පත්තෝ සබ්බඤුතං සත්තා වන්දිතං බෝධිපාදපං වාඩිවියම් රුකක් සෙවනේ හැම සතුරු මුල් පරදවා ලැබු නිසා අප මොනිඳු බුදු බව වන්දිමු අපි බෝරජානන් ඉමේතේ මහබෝධි ලෝකනාථේන පූජිතා අහම් පිතේ නමස්සාමි බෝධිරාජා නමත්තුතේ
ලෝකනාථ අප මුනි රජුගෙන් පිදුම් ලැබූ සිරි මහ බෝධි මමත් වඳිමි ඔබ සාදරයෙන් අපගේ සිරි ගෞතම බෝධි සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං දීපාලෝකේන සාදරං උතුම් බුදු බව ලබන මොහොතේ දම් රජුන් සෙවුනාලදින් පුදමි අපගේ බෝරජානන් දිලෙන මේ ආලෝකයෙන් උතුම් බුදු බව ලබන මොහොතේ දම් රජුන් සෙවුනාලදින් පුදමි අපගේ බෝ රජානන් සුවඳ පැතිරෙන මේ දුමින් උතුම් බුදු බව ලබන මොහොතේ දම් රජුන් සෙවුනාලදින් පුදමි අපගේ බෝ රජානන් සුවඳ මල් මාලා වලින් උතුම් බුදු බව ලබන මොහොතේ දම් රජුන් සෙවුනාලදින් පුදමි අපගේ බෝ රජානන් රැගෙන පිරිසිදු පැනින් උතුම් බුදු බව ලබන මොහොතේ දම් රජුන් සෙවුනාලදින් පුදමි අපගේ බෝ රජානන් මේ ගිලන් පස පානයෙන් උතුම් බුදු බව ලබන මොහොතේ දම් රජුන් සෙවුනාලදින් පුදමි අපගේ බෝ රජානන් මේ බෙහෙත් ඖෂධ පැනින් උතුම් බුදු බව ලබන මොහොතේ දම් රජුන් සෙවුනාලදින් පුදමි අපගේ බෝ රජානන් සියලු පූජාවන් වලින් අපගේ ගෞතම මුනිඳු උපන්දා පොළොවින් මතුන බෝ රජුනි ගෞතම මුනිඳුට සෙව නැලිසුව දුන් වලාකුලක් වැනි බෝ රජුනි
ගෞතම මුනිඳුගේ සම්බුදු බලයෙන් ලොව වැඩ සිටිනා බෝ රජුනේ දෝත නගාහිස සාදු කියාපි බෙතින් නම දිමු බෝ රජුනේ නිරංජර ගංතිරයේ අසබඩ සුවසේ වැඩහුන් බෝ රජුනේ කුසතනගෙන බෝරුක වෙත වැඩියා අපගේ මුනිදුන් බෝ රජුනේ පෙරදිග බලමින් ගෞතම මුනිදුන් වැඩ සිටි විට එහි බෝ රජුනේ සාදු සාදු ඔබ අපගේ මුනිඳුට සිසිලස දුන්නා බෝ රජුනේ කාත් කවුරුවත් නැති ඒ මොහොතේ මුනි තනියට සිටි බෝ රජුනේ විදුරසුනේ සිට වීරිය වඩනා මුනිදුන් රැකගත් බෝ රජුනේ සේනා සහිතව මරු ඇවිදින්නේහි සටන් කරන විට බෝ රජුනේ අපගේ මුනිඳුන් පිටුපස වී ඔබ නොසැලී සිටියා බෝ රජුනේ තුන් ලොව ජයගෙන මුනිඳු දිනන විට සතුටින් සිටි අප බෝ රජුනේ සම්මා සම්බුදු අපගේ ගෞතම මුනිඳුන් පිට දුන් බෝ රජුනේ බුදු රැස් විහිදෙන අසිරිය දකිමින් නිහඬව වැඩහුන් බෝ රජුනේ දූත නගාහිස සාදු කියාපි බෙතින් නම දිමු බෝ රජුනේ පෙර යම පෙර කඳ පිළිවෙල දකිනා පළමු නුවණ ලැබ බෝ රජුනේ ඉපදෙන මැරෙනා ලෝ සත දකිනා
දෙවන නුවන ලැබබෝ රජුනේ සියලුම කෙලෙසුන් වෙනසීනි කෙලෙසුන් තෙවන නුවන ලැබබෝ රජුනේ අපගේ මුනිදුන් සම්බුදු වන විට ඔබ එය දුටුවා බෝ රජුනේ සම්බුදු බව ලද අපගේ මුනිදුට පවන් සැලු ඔබ බෝ රජුනේ සතියක් නොසැලී වැඩහුන් මුනිදුට රැකවරණය දුන් බෝ රජුනේ අප මුනිදුන්හට සෙවන සදන්නට වාසනාව ලද බෝ රජුනේ දෝත නගාහිස සාදු කියාපි බෙතින් නම දිමු බෝ රජුනේ අපගේ ගෞතම මුනිදුන් සතියක් සක්මන් කළ විට බෝ රජුනේ සිලි සිලිගා බෝපත් සෙලවී ගොස් පවන් සැලු ඔබ බෝ රජුනේ ගෞතම මුනිඳුගේ සක්මන් මළුවට සිහිල් සෙවන දුන් බෝ රජුනේ දෝත නගාහිස සාදු කියාපි බෙතින් නම දිමු බෝ රජුනේ ඊසාන දෙසින් අප මුනිදුන් වැඩහිඳ ඔබ දෙස බැලුවා බෝ රජුනේ සතියක් සම්බුදු දෙනෙත නොසෙල්වී ඔබ පුද ලැබුවා බෝ රජුනේ ගෞතම මුනිඳුගේ බෝධිය ලෙස ඔබ නිති පුද ලබනා බෝ රජුනේ දෝත නගාහිස සාදු කියාපි බෙතින් නම දිමු බෝ රජුනේ අහසේ රැස්සු දේව බඹුන් කැල සැක කළ විට එය බෝ රජුනේ
අපගේ මුනි රජු අහසට වඩිමින් පෙළහර පෑවා බෝ රජුනේ. එක විට ගිනි දැල් හාදිය දහරා විහිදුවන විට බෝ රජුනේ. ගෞතම මුනිඳුගේ පෙළහර දැකුමට වාසනාව ලද බෝ රජුනේ. මිහිකත සෙලවි කම්පාවන විට නොසැලී සිටි අප බෝ රජුනේ. දඹදිව් තලයෙන් ශ්‍රී ලංකාවෙන් පිදුම් ලැබූ ඔබ බෝ රජුනේ. අනුරපුරේ උඩ මළුවේ වැඩහිඳ මව්බිම සුරා කින බෝ රජුනේ. දෝත නගාහිස සාදු කියාපි බැතිෙන් නම දිමු බෝ රජුනේ. දේවනාග නර බ්‍රහ්ම රාජ කැල නිති පුද දෙන අප බෝ රජුනේ. සක්දෙවිඳුන්ගේ සංඛනාදයෙන් පිදුම් ලබන අප බෝ රජුනේ. සතර වරම් දෙව් රජ දරුවන්ගෙන් රැකවරණය ලද බෝ රජුනේ. දෝත නගායිස සාදු කියාපි බැතිෙන් නම දිමු බෝ රජුනේ. සුවඳ මලින් හැම පුද දින බෝධිය සුවඳ පැනින් පැන් වඩනා බෝධිය. සුවඳ දුමින් පුද ලබනා බෝධිය. අපිත් වන්දිමු සිරි ගෞතම බෝධිය. රන් වැටකින් පුද ලබනා බෝධිය. රන් වැට අතරින් දිලෙනා බෝධිය. රන්වන් පාටින් දලුලන බෝධිය.
අපි ත්වන්දිමු සිරි ගෞතම බෝධිය. සිහිලල් පැන් පුද ලබනා බෝධිය. මිහිරි ගිලන් පස පුදනා බෝධිය. බෙහෙත් ගිලන් පස පුදනා බෝධිය. අපිත් වඳිමු සිරි ගෞතම බෝධිය. රන්මාලාවෙන් පුදනා බෝධිය. කොඩි පළඳා සරසවනා බෝධිය. දෙවි මිනිසුන් නිති වඳිනා බෝධිය. අපිත් වඳිමු සිරි ගෞතම බෝධිය. සිරි ලක්බිම වැඩ හිඳිනා බෝධිය. සිරි ලක්බිම සිත සදනා බෝධිය. ලක්මවගේ මිනි කිරුලයි බෝධිය. අපිත් වඳිමු සිරි ගෞතම බෝධිය. අපිත් වඳිමු සිරි ගෞතම බෝධිය. අපිත් වඳිමු සිරි ගෞතම බෝධිය. සාදු සාදු සාදු. කරණීය මිද්ද සූත්‍රය සජ්ජායනා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කරණීය මත්ථ කුසලේන යන්තං සන්තං පදං අභිසමෙච්ච. සක්ඛෝ ජුච සුජුච සුවචෝ චස්ස මුදු අනතිමානි. සන්තුස්ස කෝච සුභරෝච අප්පකිච්චෝච සල්ලහුක වුත්ති. සන්තින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනුගිද්ධෝ. නච කුද්දං සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදේයොම්. සුඛිනෝ වාඛේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. යේකේචි පාන භූතත්ථි තසාවාථාවරාවා අනවසේසා. දීඝාවායේ මහන්තාවා මජ්ජිමාරස්ස කානුකතුලා. දිට්ඨාවායේව අද්දිට්ඨා යේච දුරේ වසන්ති අවිදුරේ. භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. න පරෝ පරං
නාති මඤ්ඤේත කත්ථ චිනං කංචි බ්‍යාරෝසනා පටිග සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡය මාතා යථා නියම් පුත්තං ඒක පුත්ත මනුරක්ඛේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමානම් මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමානං උද්ධං අධෝච තිරියංච අසම්බාධං අවීරං අසපත්තං තිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගතමිද්ධෝ ඒතං සතින් අදිට්ඨිය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය ගේධං නහි ජාතු ගබ්බසෙයං පුනරේතීති විරූපක්ඛේහි මේ මෙත්තං මෙත්තං ඊරාපතේහි මේ චබ්බ්‍යාපුත්තේහි මේ මෙත්තං මෙත්තං කන්නා ගෝතමකේච අපාදකේහි මේ මෙත්තං මෙත්තං දිපාදකේහි මේ චතුප්පදේහි මේ මෙත්තං මෙත්තං බහුප්පදේහි මේ මාමං අපාදකෝ හිංසි මාමං හිංසි දිපාදකෝ මාමං චතුප්පදෝ හිංසි මාමං හිංසි බහුප්පදෝ සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතා ච කේවලා සබ්බේ භද්‍රාණි පස්සන්තු මා කංචි පාප මාගම අප්පමානෝ බුද්ධෝ අප්පමානෝ ධම්මෝ අප්පමානෝ සංඝෝ පමානවන්තානි සිරින් සපානි අහිවිච්චිකා සතපදි උන්නානාභී සරභූමූසිකා කතාමේ රක්ඛා කතාමේ පරිත්තා පටික්කමන්තු භූතානි සෝහන් නමෝ භගවතු නමෝ සත්තන්නං සම්මා සම්බුද්ධානන්ති සාදු පින්වත්නි දැන් අපිට තියෙන්නේ මේ රැස් කරපු පින දෙවියන්ට අනුමෝදන් කිරීමට දෙවියෝ කියලා කියන්නේ මනුස්ස ලෝකේ හිටපු අපි වගේ අය මනාකොට තිසරණේ පිහිටලා පිරිසිදු හිතින් පින් කරලා ඒ පුණ්‍යානුභාවයෙන් දෙවියන් අතරට ගිහිපු අය. ඒකට දෙවියෝ කියලා කියන්නේ නිකන් ඉබේ උපන්න කොටසක් නෙමෙයි. ඒකට දෙවියෝ වෙලා උපන්නේ අපි වගේ මිනිස්සු නම් එහෙනම් අපිටත් බැරිද දෙවියෝ වෙලා උපදින්න? අපිටත් පුළුවන්. එතකොට එහි වෙන්නේ දිව්‍ය ගුණ උදාාර ගුණ ධර්ම අපි පුරුදු කරගත්තොත්. ඒ නිසා පින්වත්නි අද මේ බෝධින් වහන්සේ සෙවනේ ලස්සන වන්දනාවක් කරලා අවසන් වුණු වෙලාවේ අපි මේ බෝධින් වහන්සේ සෙවනේ වන්දනා කරපු වෙලාවේ අපිත් ඒ ගුණ ධර්ම වලට ආසා කරන්න ඕනේ. යහපත් ගුණ ධර්ම දියුණු කරගෙන අපටත් ලබන ආත්මය, ඒ කියන්නේ අපි මේ මනුස්ස ජීවිතේ සතර අපායන් අත් මිදෙන මග යන්නට අපටත් උපකාර වේවි. ඒ නිසා මේ දිවිවරු වෙලා ඉපදිලා ඉන්නේ දිවි ලෝකේ අපි දිහා බලාගෙන නෙමෙයි.
ද අපි වන්දනාමාන කරන බොහෝ දෙවිවරු අපෙන් ණයගන්ට නෙමෙයි අපි මේ පින් අනුමෝදන් කරන්නේ. සාමාන්‍යයෙන් දෙවිවරුන්ගෙන් අපි ඉල්ලුවොත් තාම ඔහෙට පූජා වට්ටියක් දෙන්නන් ඔය අපිට මේක කළා දෙන්න කියලා. ඒක මොකද්ද? එතකොට අපි දෙවියාගෙන් වැඩ ගන්නවා. මෙතන හිම එකක් නෙමෙයි තියෙන්නේ. මෙතන අපි දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. භාග්‍යවතුන් වහන්සේට වන්දනාමාන කරපු පින දෙවියෝ අනුමෝදන් වෙලා සතුටු වෙන්න කියලා. ඉතින් සන්තෝෂයට පත් වුණොත් ඒ දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. ඒ නිසා පින්වත්නි අපි පළමුව දෙවියන්ට පින් දෙමු. මං කියවම කියන්නේ සක්කෝ දේවානමින්දෝ ඉමං පුඤ්ඤානුමෝදතු ගාඨීකාරෝ බ්‍රහ්මරාජා ඉමං පුඤ්ඤානුමෝදතු විස්සකම්මෝ දේවපුත්තෝ ඉමං පුඤ්ඤානුමෝදතු පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආලවකෝ දේවරාජා ඉමං පුඤ්ඤානුමෝදතු කන්ද කුමාරෝ දේවරාජා ඉමං පුඤ්ඤානුමෝදතු මහා සුමනෝ දේවරාජා ඉමං පුඤ්ඤානුමෝදතු තාවතිංස කායිකා දේවා ඉමං පුඤ්ඤානුමෝදන්තු පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං පුරිමන්දි සංධතරට්ඨෝ දක්ඛිනේන විරුල්ලකෝ පච්චිමේන විරූපක්ඛෝ කුවේරෝ උත්තරං දිසං චත්තාරෝති මහරාජා ඉමං පුඤ්ඤානුමෝදන්තු පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ඉන්දෝ සෝමෝ වරුණෝ ච භාරද්වාජෝ ප්‍රජාපති චන්දනෝ කාමසෙට්ඨෝ ච කින්නි ගණ්ඩු නිගණ්ඩු ච පනාදෝපමඤ්ඤෝ ච දේවසූතෝ ච මාතලි චිත්තසේනෝ ච ගන්ධබ්බෝ නලෝ රාජා ජනේ සභෝ සාතාගිරෝ හේමවතෝ පුන්නකෝ කරතියෝ ගුලෝ සීවකෝ මුචලින්දෝ ච විස්සාමිත්තෝ යුගන්ධරෝ ගෝපාලෝ සුප්පගේ දෝච හිරිනිත්තිච මන්දියෝ පංචාල චණ්ඩෝ ආලවකෝ පජ්ජුන්නෝ සුමනෝ සුමුඛෝ දදීමුඛෝ මනිමානි චරෝදීගෝ අතෝ සිරිස්සකෝ සහ ඒතේ සේනාපති දේවා ඉමං පුඤ්ඤානුමෝදන්තු පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති.
පිනින් සතුටු වන සියලු දෙවියෝ අප සියලු දෙනාගේද දියුණුවත් ආරක්ෂාවත් සලසත්වා සාදු සාදු. ඒ වගේම පින්වත්නි, මේ පින්කම උදෙසා බොහෝ පිරිසක් වේශ මහන්සි වුණා. මාත් කලින් කලට මේ ස්ථානයට පැමිණියා. පැමිණි සෑම වතාවෙම මා දැක්කා බොහෝ වේශ මහන්සි වෙලා බෝධින් වහන්සේ කෙරේ බොහොම ආදර ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණ සීකරමින් බොහොම පින් කරගත්තා. ඉතින් මේ පින් කරගත් සියලු දෙනා නමින් මේ පරිලෝක ගිය සියලු ඥාතීන්ටත් මේ පින අයිති වෙලා, ඒ සියලු ඥාතීන්ගේ පරලෝ ජීවිතේ ඒකාන්ත සැපේ පිණිස මේ පින හේතු වාසනා වේවා. විශේෂයෙන්ම මේ පින්කමේදී විශේෂයෙන් පින් අනුමෝදන් කරන්නට ඕනේ මේ සංඝෝපස්ථායක හැටියට කටයුතු කරපු සන්ත දීපාශ්වතුන්. බොහොම ශ්‍රද්ධා භක්තියෙන් යුක්තව අනිස්සංග පිරිසත් එකතු කරගෙන නියතමානීව ගුණවන්තව මේ පින රැස් කරගන්නට වාසනාව ලැබුවා. ඉතින් ඒ නිසා ඒ සන්ත දීපාශ්වතුන් ප්‍රධාන මේ සංඝ පිරිස සියලු දෙනාටම, මේට නන්නයිරුන් වේශ මහන්සි වූ පින්වත් ස්වාමින් වහන්සේලාට ඉතා සුවසේ උතුම් බඹසර සිල් ආරක්ෂා කරගෙන පිළිවෙත් පුරා ගන්නට වාසනාව ලැබේවා. ඒ වගේම මේ පින්කම උදෙසා විහාරස්ථාන වලින් වැඩමකට වදාළ සියලු ස්වාමින් වහන්සේලාටද සුවසේ ගුණදම් පුරා ගන්නට වාසනාව ලැබේවා. මේ බෝධි මණ්ඩපයේ ඉදිකිරීම කටයුතු වෙනුවෙන් ප්‍රධාන දායකත්වය දැරුවේ ඕස්ට්‍රේලියාවේ පදිංචි රවි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා. ඉතින් එතුමා ඇතුළු පවුලේ සියලු දෙනා ඕස්ට්‍රේලියාවේ ඉඳලම මේ පින්කමට සහභාගී වෙන්න පැමිණියා. ඒ නිසා බොහොම ශ්‍රද්ධාවෙන් මේ පින්කමේ කොටස්කාරයෙක් වෙන්න එතුමාට වාසනාව ලැබුණා. ඒ පවුලේ සියලු දෙනාට සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය මේ බුද්ධ ශාසනයම අවබෝධ කරගන්නටත් ඒකාන්ත සුගතියේ උපත පිණිසත් මේ පින හේතු වේවා. ඒ වගේම විශේෂයෙන් ශ්‍රමදායකත්වයේ දරලා ඒ අවස්ථාවලට දානමානාදීන් උපස්ථාන කළා. විශේෂයෙන් මේ පොතිවරමේ අල්ගම ගම්මානයේ ඇතුළවට ගම්වාසී පින් උතුම් බොහෝ දිනක් මේ පින් ගඟුලෙන් පින් එකතු කරගත්තා. ඉතින් ඒ නිසා ඒ සියලු දෙනාටම නිදුක්ව නිරෝගීව සුවපත් මේ ජීවිතය ගත කරන්නටත්, ඊළඟ ආත්මේ දෙවියන් අතර ඉපදිලා මේ වගේ පින්කම් මෙනෙහි කර කර සතුට භුක්ති විඳින්නටත්, මේ ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නටත් හැමෝටම වාසනාව ලැබේවා. ඒ වගේම මහා සංඝරුවන උදෙසා කුටිසේනාසන පිළියෙල කිරීමට මුදලින් ශ්‍රමයෙන් දායකත්වය දරු බොහෝ පිරිසක් ඉන්නවා. ඒ සියලු පින්වතුන්ටත් නිදුක් නිරෝගීව සුවපත්ව ඉතා සුවසේ වාසය කරමින්, විශේෂයෙන්ම පින්වතුනි අපි අමතක නොකළ යුතු එකක් තමයි, හැම පින්කමකදීම මතක් කළ යුතු එකක් තමයි, දැන් අපිට ප්‍රශ්නයක් නෑ මේ වෙලාවේ. මේ වෙලාව අපි හොඳින් ඉන්නවා. අපිට ප්‍රශ්නේ වෙන්නේ මරණසන්න මොහොතේ. මරණසන්න මොහොතේ වැඩේ ගැසුනොත් ඔක්කොම ඉවරයි. ඒ නිසා අපි මැරෙන අය නිසා සුගතියේ උපත ගැන අපේක්ෂාව තියෙන්න ඕනේ. දෙවියන් අතරේ උපදින්න අපේක්ෂාව ඕනිමයි. ඉතින් ඒ නිසා මොකද එහෙම කියන්නේ, අපිව අපි දෙස මානාගෙන ඉන්න නොපෙනෙන ලෝකේ බොහෝ විස්තර තියෙනවා. අපිට දැන් මේ කියන්න වෙලාව නෙමෙයි. පොත් ගානක් ලියන්න කරුණු මන් දන්නවා. ඉතින් ඒ නිසා ඒකයි අපි කියන්නේ ගුණවන්ත වෙන්න, සත්පුරුෂ වෙන්න,
යහපත් ජීවිත ගත කරන්න, සීලවන්ත වෙන්න, බොරු කියන්න එපා, වාංචා කරන්න එපා. කීකේ මේ කියන්නේ ඒකයි. තිසරණයට හානි කරගන්න එපා, තිසර රැකගන්න, ආර්යෝපවාද කරන්න යන්න එපා. දැන් ওই ලංකාවේ බුදුරජාන් වහන්සේ පහළ වුණා කියලා මේ පිසුනටන කොටසක් එව්වට යන්න එපා කියලා මේ කියන්නේ මොකේකටවත් නෙමෙයි. පාරලව වැරදුනොත් ආය ගොඩේ විලි බොරු. පොත් ගානක් ලියන්න මං කරුණු දන්නවා. ඒ නිසයි මේ කියන්නේ. ඒවට අහුවෙන්නේ නැතුව මගපල දෙනවා. ඒක විහිළුවක්. නාම රූප අවබෝධ වෙනකොට බඩේ ලියනවලු. එතකොට මොළේ තිබිලා තියෙන වාඩි වෙන තැන. ඉතින් මේ වගේ විහිළු කතා කරන රටේ ඒව අනුමෝදන් වෙන්න යන්න එපා. ඒව අනුමෝදන් නොවි හරි සත්පුරුෂය බවට පත් වෙන්න. සත්පුරුෂයාට තමයි අසත්පුරුෂයාම අඳුන ගන්න පුළුවන්. සත්පුරුෂයාට තමයි සත්පුරුෂයාව අඳුන ගන්න පුළුවන්. අසත්පුරුෂයාට සත්පුරුෂයාම අඳුන ගන්නත් බෑ. අසත්පුරුෂයාම අඳුන ගන්නත් බෑ. ඒ නිසා සත්පුරුෂ ගුණ ධර්ම ඇති කරගන්න, ඇති කරගෙන මේ අසත්පුරුෂ මතවාද හරියට YouTube වලින්, Facebook වලින් හරියට යනවා. මේවට අහුවෙන්න එපා. ප්‍රධානත්වයට ආසය නම් ඔයෙ ගහගෙන යනවා. ප්‍රධානත්වයට ආස කරන්න එපා, ගුණයට ආස කරන්න. විශේෂයෙන් ඔය ඒවා පරිහරණය කරන දරුවන්ට මේ කියන්නේ. පස්සේ පසුතැවෙන්න වෙයි. ඒ නිසා මේ මත ලංකාවේ බුදුරජාණන් වහන්සේ උපන්නේ කී කිය ඔය භූතාවේශින් කියන මත. ඒවට අහුවෙන්න එපා. ඒකෙන් වෙන්නේ මේ වගේ පිනක්වත් කරගන්න තියෙන වාසනාව නැතු වෙනවා. ජය ශ්‍රී මා බෝධින් වහන්සේ වැඩ හිටපු වජිරාසනෙට ගියාම ඇඟේ මවිල් කෙලින් වෙනවා. අනේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේගේ භූමිය කියලා. ඒ භූමියට ගරහනවා. එහි බුදුරජාණන් වහන්සේ උපන්නේ නැත කියලා. ඒ ගැරහිල් වලට නම් අවෙන්න එපා. බුදුරජාන් වහන්සේ මේ උපන්නේ කීකේ බොරුවට නටන්න එපා. දුගතියේ මිසක් සුගතිය නන්නේ. ඒ කියන්නේ සතර අපායෙන් මෙහා නවතින්න තැනක් නැහැ. ඒවා කියන අයට ඒක අනුමෝදන් වෙන අයට. ඉතින් ඒ නිසා මේ භයානක දේවල් වලට අහු නොවි බුදුරජාන් වහන්සේ පහළ වෙච්ච බුද්ධ භූමිය දැකලා මට හිතුණා වජිරාසනයට ගිහිල්ලා නලල තියලා වන්දනා කරපු ගම මට හිතෙනවා අනේ මේ වගේ වන්දනා කරන්න බොහෝ දෙනෙකුට තියෙන පිනනේ මේ වළක්වන්නේ. ඒ පිනනේ වළක්වන්නේ. ආකෘතුණී කිනාගේ ආවේසි. ඉතින් ඒ නිසා ඒවට අහුවෙන්න එපා. මගේ අපේ යුතුයකමක් ඇත්ත කියන එක. ඉතින් ඒ නිසා බුරු මගපල වලට අහුවෙන්න එපා. ඊළඟට ඒ බුදුරජාණන් වහන්සේ මෙහි පහළ වුණා කියන මායාකාරී කතාවල් වලට අහුවෙන්න එපා. බුදුරජාණන් වහන්සේ පහළ වුණේ ඉන්දියාවේ. ඒ ඉන්දියාවේ මං අවුරුදු 15ක් 20ක් 30ක් ඇවිදින රට පයිතිල ඇවිදින හොඳට තේරෙනවා කොහෙද පහළ වුණේ කියලා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩ හිටිපු ගුරුපාලිනට අපි ගියා මේ පාර. මට ඇවිද ගන්න තමයි මං හැරිමිටික ගහන එක. ගුරුපාලිනි මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ඉස්සර කුක්කුට පාද. ඒ පර්වතයේ නම කුක්කුට පාද. කුක්කුට කියලා කියන්නේ කුකුලා. කුකුලාගේ අර ඉස්සරහට තියෙන කකුල් තුන අර අඬු තුන ඇගිලි. ආන්ගේ වගේ උඩු අතර මේ කුකුලගේ කකුල වගේ තමයි මේ පර්වතේ තිබ්බේ. ඒක කුක්කුට පාද කියන්නේ. උස හරි උසයි. ඉතින් මහරහතන් වහන්සේ ඉරිදි බලෙන් ලත් සැහැල්ලු බවින් තමයි උඩට වැඩි. ඉතින් උන්වහන්සේ අවසාන අවස්ථාවේ ආකාහින් වැඩම කරලා හැරමිටියෙන් පර්වතයට තට්ටු කළා. එතකොට පර්වතේ ඇරුණා. ගල් පර්වතේ. ඒ පාර උන්වහන්සේ වැඩියට පස්සේ පර්වත තුනම එකට එකතු වුණා. මෛත්‍රී බුදුරජාන් වහන්සේ එතෙන්ට වඩිනවා. දැන් උන්වහන්සේ පිරුණම් පාලා. උන්වහන්සේගේ ශාරීරියේ පර්වතය ඇතුලේ වැඩ ඉන්නවා.
අදත් වඳින්න පුළුවන්. අපි වන්දනා කළා ආවේ. ඉතින් මෙහෙළු පහළ වුණේ මොන පචද? ඔහොමත් බොරු කියනවා මිනිස්සු. එතකොට මේ බොරු කියන්නේ භූතාවේශෙන් කියලා හරි පැහැදිලි. අනුමෝදන් වෙන වෙන අයට භූතාවේශය වැහෙනවා. ආයේ සතර අපායෙන් මෙහානම් ගොඩ එන්න බෑ. ඉතින් අපිට හරි අනුකම්පාවක් තුන අනේ මේ දුර්ලභ දුකසේ මනුෂ්‍ය ආත්මේ ලැබලා මනුෂ්‍යයන් කරගන්න ඔල මොට්ටල කන් කියලා. ඉතින් ඒ නිසා ඒවට අහු වෙන්න එපා. හොඳට නෝන පාවිච්චි කරන්න. විශේෂයෙන්ම මේ පින්කම් වලදී අපේ සංඝ පිරිස බොහෝම එකතු වෙලා වැඩ කළා. කුරුණෑගල උයන්දන, බණ්ඩාරවෙල, පින්නවල, අනුරාධපුර ආදී අසපු සේනාසනවල වැඩ සිටින සංඝෝපස්ථායක ස්වාමින් වහන්සේලා ඇතුළු ස්වාමින් වහන්සේලා දාන්සල් දෙමින් දානමාන ආදීන් අප උපස්ථාන කරමින් නොඑක් ආකාරයෙන් මේ පිනේ කොටස්කාරී බවට පත් වුණා. ඉතින් මේ සියලු දිනාටමත් මේ පින අපි ආනමෝදන් කරන උන්වහන්සේලා සියලු දිනාට සුවසේ ගුණ ධර්ම පුරුදු කරගෙන මෙලෝ ජීවිතෙත් වාසනාවන්ත කරලා පළව සත්පුරුෂ ආශ්‍රය තියෙන ප්‍රාර්ථනා කරන මම එකක් කියන්නම් ඔයගොල්ලන්ට. පින්කම් කරනවානේ, පින්කම් කරද්දී ප්‍රාර්ථනා කරන්න මට මේ පුණ්‍යානුභාවේ සත්පුරුෂ ඇසුර ඇති දෙවියන්ගේ ඇසුර ලැබේවා. සත්පුරුෂ ගුණධර්ම තියෙන දෙවියන්ගේ ඇසුර ලැබේවා. මේ නීච මිනිස්සු ඇසුරු කරාම මේ විපත් වෙන්නේ. සත්පුරුෂ ගුණධර්ම තියෙන දෙවියන්ගේ ඇසුර ලබන්න අඩු ගානේ තවතිසමට තියාගන්න ඕනේ. පයින්යන්ටේ. එතකොට එහෙම වෙන්න නම් Tamanට ගුණධර්ම පිහිටන්න ඕනේ. ආන් ඒ විදිහට හිත ඇතුලින් හොතට අදිෂ්ඨාන කරගන්න කටින් නෙමෙයි. ඔක කටින් කරන්න බෑ. කට නෙමෙයි ප්‍රධාන, හිත ප්‍රධාන. ඉතින් ඒ නිසා ඒ හිතේ පිහිටව ගන්න රැස් කරන පින්වලින් ඇලෙන්න එපා. අනී මම මෙච්චර දුකසී මහන්සියෙන් මේ ගඩොලක් ගාන්නේ ගොඩ නගලා නාය අරගෙන කාලයක් තිස්සේ සල්ලි එකතු කරලා හදාපු ගේ මම බොහොම මාරුවේ මේ ලෝන් එකක් කරන වාහනයක් ගත්තේ මම මේව කොහොම දාලා යන්නද කියලා හිතුවත් භූතයෙක් ගිහලා උතන්ට එනවා. ඒව හිතන්න එපා. යුතුකම් හැටියට ඔක්කොම කරන්න. පිනම හිතේ වැඩ කරවගන්න බුද්ධ ආනුස්සති. බොහොම අගේ gedara anusati නෙමෙයි. බුද්ධ ආනුස්සති කරන්න භාග්‍යතුන් වහන්සේ ගැන. එතකොට හිතේ පිහිටුවාගෙන ඒවා කරමින් ගිහි ජීවිතය ගත කරන්න, ධර්මල්ලන්ට සලකන්න, මේ ඔක්කොම කරන්න. ප්‍රධාන වශයෙන් එක කකුලක් මනුස්ස ලෝකේ, එක කකුලක් දෙවි ලෝකේ. එහෙම තියාගන්න කකුල් දෙක. දෙකම මෙහි තියාගත්තොත් දෙකම යට යනවා. කකුල් දෙකම. එක කකුල මනුස්ස ලෝකේ තියාගන්න, එක කකුලක් දිවි ලෝකේ තියාගන්න. එතකොට මනුස්ස ලෝකේ අතරින් ඉන්න කෙනා මේ කකුල උඩට ගත්තා වැඩි හරි. බේරුණා. නැත්තම් මේ රටේ යන කුණු ගොඩ වල අල්ලගෙන ගියොත් බුදුරජාණන් වහන්සේ මෙහෙපන්නයි කියනවා. මගපල ලැබෙනකට බඩේ ලියනවා කියනවා. මේ විකාර සමාදන් වෙවිය ගියොත් ආයි සතර පායම තමයි. ඉතින් ඒ නිසා පුළුවන් නම් බේරින්ටයි නුවණ තියන අයට සිහිය පුදින්ටයි මේවා කියන්නේ. ඉතින් ඊළඟට විශේෂයෙන්ම මේ ස්ථානයේ ගත්තොත් මේ ස්ථානයේ බොහොම ආදරෙන් අපිට මුල් කාඩේ වැඩ කළ අල්ගම මහත්තයා. අල්ගම මහත්තයා තමයි මේ ස්ථානයේ ඉස්සර මේක පන්සලක් හැටියට තිබුණේ. ඉතින් හාමුදුරු මුල් වෙලා මේක අපිට පූජා කළා. ඉතින් අල්ගම මහත්තයාටත් නිදුක් නිරෝග සුවපත් භාවයේ පිණිස එතුමාගේ කරදර කම්කටොළු දුරු වෙලා සැපසේ වාසය කරන්ට මේ සියලු පින් හේතු වාසනා වේවා කියලා අපි සෙත් පතනවා. ඒ වගේම මේ පින්කම සඳහා තීන් තාලේප කිරීමට දායකත්ව දරලා තියෙන්නේ රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍ය පින්වත් කුමාර දිසානායක මහතා ඇතුළු පවුලේ පිරිස තමයි මේකේ තීන් තාලීප කරන්නට වීදම් කළ තියෙන්නේ. ඉතින් ඒ එතුමාටත් ඒ සීලු දෙනාට ඉතාසුවසේ මේ වර්ණයෙන් අලංකාර වුණා වගේ සද්ධර්ම වර්ණයෙන් තමන්ගේ හදවත අලංකාර කරගන්නට මේ පින හේතු ආසන වේවා.
ඒ වගේම අද දින මේ ධර්ම දේශනාවට දායකත්වය දරා තියෙන බෙන්තර දෝපි පදිංචි දැනට ජර්මනියේ වාසය කරන නිලන්ත කුමාරසිංහ මහතා සහ තමරා සමන්මලි මහත්මිය විසින්. එතකොට මේ ධර්ම දාන ලබා දෙන ඒ දෙපළටත් සුවසේ ධර්ම අවබෝධයේ පිණිස මේ පින හේතු වාසනා වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ටත් මේ පින් අනුමෝදන් වෙලා ඒ සීළු දිනාට සුවසේ මේ පින්කම් සිදු කරගෙන මෙලොව පරලොව සැප ලබන්ට මේ පින ඒකාන්තම හේතු වේවා. ඒ වගේම නිලන්ත කුමාර මහතාගේ නමින් මේ පරලෝකී මෑණියන් වන සෝමා යසවති වීරසූරි මෑණියන්ට පියාණන් වන ඉපුලසිරි කුමාරසිංහ පියාණන් ඇතුළු මියගේ ඥාතීන්ටත් තමරා සමන්මලි මහත්මිය නමින් මේ පරලෝකී ඥාතීන්ටත් ඒ වගේම සුජීවත්ව සිටින පියාණන් වන පියවති ගම්මන්පිල මෑණියන්ටත් ඒ තමරා මහත්මියගේ පියාණන් වන MD සුමනසිරි පියාණන්ට නිදුක් නිරෝගී සැප පිණිස මේ පින හේතු වාසනා වේවා. ඒ වගේම මට හිතෙන හැටියට මේකේ පින් අනුමෝදන් කළා නම් කෙලවර කරන්න බෑ. ඒ තරම් පිරිසක් මේ පින්කමට සහභාගී වෙලා තියෙනවා. වැල්ලබා දීලා තියෙනවා, පස්ලබා දීලා තියෙනවා, නොඑක ආකාරයෙන් මේ පින් වෙලා තියෙනවා. ඒ නිසා නංගන් නෙමෙයි මේකේ වැදගත් වෙන්නේ තමන් කරපු දේ. කත පුඤ්ඤෝ උභයත් නන්දති. පින් කරපු කෙනා දෙලොවම සතුටිනවා. කොහොමද සතුටි වෙන්නේ? පුඤ්ඤම් මේ කතං ති නන්දති, මං පින් කරගත්තා කියලා. බියෝ නන්දති සුගතින් ගතෝ, ගොඩා සතුටිනවා කියනවා දෙවියන් අතර ඉපදුනාට පස්සේ. ඉතින් ඒ නිසා අපිට මේ ලැබෙන දුර්ලභ අවස්ථාවේ ඒ වගේම පින්වත්නි තවත් ටිකක් අපිට ඉක්මනින්ම මේ රටේ මේ කරදර කම්කටොළු දුරු වෙලා ඉතා සුවසේ සීළු දිනාට එකමවගේ දරුවෝ වගේ සැනසille මේ වාසය කරන්නට සිංහල ජාතියක් බුද්ධ ශාසනයක් මාතෘ භූමියක් බොහෝ කල නිර්පද්‍රිතව සුරකීවා කියලා කවුරු සාදුනාදයක් පවත්වන්නේ. ඒ වගේම අපි සීළු දිනාටම මේ සීළු පින් එකාකාරව අනුමෝදන් වෙලා අපි සියලු දිනාට මම කියවන්නේ එක කකුලක් මෙහි තියාගෙන එක කකුලක් උඩට ගන්න. දෙක කකුල් දෙකම මෙහි තියාගත්තොත් සුනේසු. ප්‍රශ්නයක් වෙච්ච වෙලාවට සුටුස් ගාලා හිතට වැටිච්ච එකේ හිත බදා ගන්නවා. ඒක හිතේ ස්වභාවය. හිත පුහුණු කරන්න ඕනේ. සුගතියට. මේ කාලේ හිත සුගතියට පුහුණු කරේ නැත්තම් හිතේ පිහිටන්නේම අකුසල්. මම අමුතුවෙන් කියන්න ඕනේ අකුසල් ගැන. ඉතින් ඒ නිසා අපි මේ රැස් කරපු පින් ගැන හිතලා සතුටු වෙලා අපි මේ අපි හැමෝටම ප්‍රාර්ථනා කරගමු. කවුරුත් කියන්න අප විසින් රැස් කළා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාවයෙන්ද බුද්ධානුභාවයෙන්ද ධම්මානුභාවයෙන්ද සංඝානුභාවයෙන්ද දේවානුභාවයෙන්ද අප සියලු දෙනාට නිදුක් නිරෝග භව ලැබේවා. මෙලොව ජීවිතයේ දුක් කරදර කම්කටොළු බැහැර කරගෙන සුවසේ වසන්ත ලැබේවා. පරලොව ජීවිතය සත්පුරුෂ දෙවියන්ගේ ඇසුර පවතින දෙව්ලොව තවුතිසාවෙහි උපත වේවා. මේ ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස
මේ පුණ්‍ය ධර්මයන් හේතු වේවා, වාසනා වේවා. සාදු සාදු සාදු. මහබෝ වන්දනාව නිමවටපත් වෙන්නේ මහබෝ වන්දනාව කළ මහබෝ රජාණන් වහන්සේ උදෙසා උතුම් අසිරිමත් බෝධි මණ්ඩපය පූජා කළ ධර්මදේශනාව පැවැත්වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරුවනට සහභාගී වූ සීල දෙනාට උතුම් සම්බුදු ගුණ බලයෙන් පසේ බුදු ගුණ බලයෙන් රහතුන්ගේද තේජසින් බෝරජුන්ගේද රැකවරණින් සීලු රැකවරණ වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය.